Unlimited History අපේ ජාතික කතාව අපි අපේ ප්‍රවෘත්ති රාමෙන් පස්සේ නැවතත් Unlimited History වැඩසටහන සමග මහාචාර්ය රාජ් සෝමදේවයන් සමග වැඩසටහන් 64ක් පුරාවට අපි මේ කතා බහ කරමින් ඉන්නේ හෙළයන්ගේ ඉතිහාසය අපේ ජාතියේ කතාව තමයි අපි මේ පුරාවිද්‍යාත්මකව සහ ඉතිහාස විද්‍යාත්මකව සොයා බලමින් ඉන්නේ ඔබ දන්නවා අපේ පහුගිය වැඩසටහන් තුනක විතර අපි කතා කළේ අපේ අකුර එහෙම නැත්නම් අපේ භාෂාව ලියන්න අපි පාවිච්චි කරපු අකුර කොයි විදිහටද විකාශනය වෙලා ආවේ කියලා ඉතින් ඒ පිළිබඳව පැහැදිලි විග්‍රහයක් අපේ පහුගිය වැඩසටහන් වල තියෙනවා ඔබට මතක ඇති ඊට කලින් අපි අපේ රාජාවලිය කතා කරගෙන ආවා යම් කිසි සරල රේඛාවක් වගේ ඉතින් ඒ සරල රේඛාවෙන් පොඩ්ඩක් පිට පැනලා තමයි අපේ භාෂාව පිළිබඳව අපි කතා බහ කරේ අපි විටින් විට එහෙම ඇමුණුම් අපේ වැඩසටහනට ගෙන එනවා අපි නැවැත්තුවේ මහාචාර්යතුමනි වසබරජ්ජුරුව ගැන කතා කරලා දැන් එතනින් එහාට අපි ආයේ අර අපේ රාජදූරාවලියේ මාවතට පිවිසලා ආයෙත් කතා බහ කරගෙන යන්න ඔව් අපි මං හිතන්නේ අපේ හිතවත් ශ්‍රාවකයන්ට මතකයි හොඳටම වසබරජ්ජුතුමා ගැන අපි කතා කරපු දේවල් ක්‍රිස්තු වර්ෂ 67 111 අතර කාලේ එතුමා රාජ්‍ය පාලනය කරේ අපේ වැඩසටහන් කීපයකදීම අපි ඉතාම හොඳින් අවධාරණය කළා වසබරජ්ජුතුමා මේ රටේ ස්ථාවරත්වය ඒකාබද්ධතාව සහ මේ රාජ්‍ය කියන යාන්ත්‍රණය සංවිධානය කිරීම සඳහා එතුමා කොයිතරම් දූරදර්ශී ලෙස කටයුතු කරාද කියන කාරණය. එතකොට අපි ඒක ගැන අපහු කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. වසබරජතුමාගෙන් පස්සේ වසබරජතුමාගේ පුත්තු ගැන ඒ පවුල ගැන නොයෙකුත් විදිහේ ශාස්ත්‍රීය සංවාද තියෙනවා. ඒකට හේතුව තමයි වසබරජතුමා සම්බන්ධයෙන් ඔහුගේ පෞද්ගලික තොරතුරු සම්බන්ධයෙන් මහාවංශය ආදී ඓතිහාසික මූලාශ්‍ර සඳහන් කරන කරුණුවලට වඩා වෙනස් ආකාරයේ කරුණු මේ සෙල්ලිපිවල සඳහන් වෙලා තිබීම. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් දැන් වසබරජතුමාගෙන් පස්සේ රාජ්‍යයට පත්වන්නේ ඔහුගේ තිස්ස කියන පුත්‍රයා. එතකොට මේ තිස්ස කියන පුතා ඇරුණට දැන් උත්තර කියලා පුතෙක් ගැනත් සඳහන් වෙනවා. ඒ වගේම සෙල්ලිපියකෙත් තියෙනවා දුටග කියලා පුතෙක් ගැන. සමහර විද්‍යාඥයෝ කියනවා මේ දුටග කියලා කියන්නේ උත්තරටමයි කියලා. ඉතින් කොහොම හරි අපි බැලුවොත් එහෙම මේ උත්තර දුටග කියලා කියන්නේ දෙන්නෙක් නම් ස්වාධීන දෙන්නෙක් නම් වසබගේ පුතු හැටියට සඳහන් වෙන. ඒතොර තිස්ස තව එක්කෙනෙක්. එහෙමනම් වසබ රජතුමාට පුතුන් තිදෙනෙක් සිටි බව අපිට ඒකෙන් පේන්න තියෙනවා. ඉතින් මේ අර දුටග උතර දුටග ගැන වංශකතා සඳහන් නොකිරීම මගින් අපිට තේරෙන එක දෙයක් තියෙනවා මේ වංශකතා ඒ තරම් උනන්දුවක් දක්වලා නැහැ වසබ රජතුමා පිළිබඳව තොරතුරු වාර්තා කරන්නට ඊළඟට ශිලාලේඛනවල දැක්වෙන පරිදි ඔහු විසින් කළ තිබෙන දැවැන්ත සමාජ මෙහෙවර දිහා බලනකොට වංශකතා ඒ තරම් සාධාරණයක් වසබරජු වෙනුවෙන් ඉෂ්ට කරාද කියන එක පිළිබඳව අපට පැහැදිලිතාවකට එන්න පුළුවන් කමක් නැහැ. මං හිතන්නේ අපට අනුමාන කරන්න පුළුවන් මේ ඉතිහාසයේ රචනා කරනකොට ඕනෑම රචකයෙකුට ඒ රචකයාගේ කිසියම් අරමුණක් කිසියම් ඒක එක පැත්තකින් බලනකොට පක්ෂපාතීත්වයක් තියෙනවා. ඒ ඕනෑම රචනයකදී ඒ අර මේ ආත්මගත සංවේදනයෙන් මිදෙන්න හරිම අමාරුයි. අපිට කවදාකවත් අපි මේක මීට පෙරත් කියලා තියෙනවා පුද්ගලයෙක් විසින් රචනා කරන ලද ලේඛනයක ස්වාධීනත්වය අපේක්ෂා කළ හැකි මට්ටමක් තියෙනවා. ඒ මට්ටම තියෙන්නේ ඒ ලේඛනය රචනා කරන ලේඛකයාගේ මතය කොයිතරම් දුරට ආරක්ෂා වෙනවාද කියන සීමාවේ තමයි ඒ ස්වාධීනතාව ආරක්ෂා වෙන්නේ. ඉතින් ඒ නිසා අපට හිතෙනවා දැන් වසබ යසලාලකතිස්ස රජතුමාගෙන් අපේ රාජවංශයක් අවසන් වෙනවනේ. අර මුල් රාජවංශේ ලම්බකර්ණ වංශය ඊට පස්සේ ලම්බකර්ණ වංශය පටන් ගන්නවානේ. එතකොට මේ ලම්බකර්ණ වංශයේ ආරම්භකයා හැටියට වසබ රජ බවට පත්වීම ගැනත්
අපේ වංශ කතා ඒතරම් ප්‍රශංසා මුඛයෙන් කතා කරන්නේ නැහනේ. ඒක කතා කරන්නේ යම් කිසි වාර්තාගත කිරීමක් හැටියට විතරයි. මේ වසබ මේ ලම්බකරණයන්ව ගේ කන් කැපුවා ඇඟිලි කැපුවා කියලා වංශ කතාවල සඳහන් කරලා තියෙනවා. එතකොට ඒ තරම් ප්‍රසාදාත්මක විදිහට කතා කරලා නැහැ. ඒ නිසා සමහර විට මේ තියෙන ආකල්පමය එරෙහිභාවය වෙන්න පුළුවන්. සමහර විට මහාවංශය රචනා කළ සම්ප්‍රදාය විශ්වාස කරන්න ඇති මේ වසබලට නීත්‍යානුකූල අයිතියක් මේ රටේ බලයට නැහැයි කියලා. ඒ නිසා සමහර විට එහෙම විස්තරාත් මොකද දැන් අපි දුටුගැමුණු රජතුමා පිළිබඳ කළා තියෙන විස්තර ඒ වගේ වලගම්බා රජතුමා පිළිබඳ කළා තියෙන විස්තර ඒ සද්ධාතිස්ස රජතුමා ගැන කළා තියෙන විස්තර ඒවට සාපේක්ෂව බැලුවහම ඇත්තම මේ රජවරුන්ට සාපේක්ෂව වසබ රජතුමා විශාල වැඩ කොටසක් රට වෙනුවෙන් කළා. අපි කිව්වා සඳහන් කළා පහුගිය වැඩසටහන් වලදී අර ප්‍රාදේශීය පළාත් බෙදීම් ප්‍රදේශ බෙදීම් වගේ පරිපාලන කටයුතුත් එතුමාගේ සෙල්ලිපිවල අපිට පළමුවෙන්ම පෙරෙන්න පටන් ගන්නවා කියලා අර කන්නිකා ආස්ථාන වගේ දේවල්. ඒ වගේම එතුමාගේ කාලය වෙනකොට ලංකාවේ කාසියක් අච්චු ගහලා නීතිගත වීමත් අපිට පේන්න තියෙනවා. ඊළඟට රටේ දේශීය ආදායම් ජාලය බදු වර්ග ක්‍රමානුකූල බවට පරිවර්තනය වීම වුණා. ඉතින් දැන් මෙහෙම බැලුවම දැන් වංශ කතාවල බොහෝ වෙලාවට සඳහන් කරන්නේ ආගමික ගොඩනැගිලි වලට උදව් කරපු ආරාම වලට උදව් කරපු පාලකයෝ ගැන තමයි ටිකක් අභිරුචියෙන් වර්ණනා කරලා තියෙන්නේ. වසබ රජුමත් එහෙම කළා. ඉතින් සමහර විට ඒ එතුමා විසින් කරපු අනිත් සමාජශීලී වැඩ සඳහන් නොකරේ ඇයිද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. මොකද සමහර අවස්ථාවල සමහර රජවරු දැන් අමණ්ඩගාමිනී අභයකින් රජතුමා මාඝාත නීතිය පැනෙව්වයි කියලා වංශ කතා කියනවා. මාඝාත නීතිය කියලා කියන්නේ කිසිදු සතෙක් මැරීම ඝාතනය කිරීම තහනම් කියන එක. එතකොට සමහරට ඒක ආගමික අර්ථයක් තියෙන නිසා එහෙම කිව්වා වෙන්න පුළුවන්. කෙසේ වෙතත් අපිට පේන දේ මධ්‍යස්ථව බැලුවොත් වසබ රජතුමා පිළිබඳව ඒ වාර්තා කිරීම ප්‍රාමාණික නැහැ. කෙසේ හෝ ඒවා අපිට තවදුරටත් ඒ ගැන කතා කිරීම අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. වසබ රජතුමාගෙන් පස්සේ රාජ්‍ය හිමි කරගන්නේ තිස්ස කියන ඔහුගේ පුතා. නමුත් වංශ කතාවල ඔහු හඳුන්වා දීලා තියෙන්නේ වංකනාසික තිස්ස කියන එක. ඒ කියන්නේ වක් නැහැයක් ඇති තිස්ස කියන එක. සමහර විට මේ වගේ මේ රජවරුන්ට නම් පට බැඳලා තියෙනවානේ හරියට අපේ මේ ඉතිහාසයේ. ඒක තමයි මම අහන්න දෙස දැන් ඇත්තටම මේ තිස්ස රජතුමාට උපදිනකොට දාපු නමම එතකොට ඔය දැන් ඔය කල්ලාට නාග කියන නම කල්ලාට කියන්නේ හිස මුඩුකල කියන එකනේ. එතකොට හිස මුඩුකල නාග තට්ටනාග කියන එක තට්ටනාග කියන එකට එතකොට වංකනාසික තිස්ස. දැන් මේවා මහජනයා තමයි පටබඳින්න ඇත්තේ. මේ මහජනයා පටබැඳපු දේවල් මතකයෙන් එනකොට පස්සේ ඉතිහාසයට ඒක ඇතුළත් වෙනවා. එතකොට අමණ්ඩගාමිනී අබේ කියන එකෙත් ආමණ්ඩ කියන වචන ගැන මතභේද තියෙනවා. ඒක මොකද සෙල්ලිපිවල කොටන කොටස රජවරු තමන්ගේ අනවර්ත නාමයත් එක්කම කොටයිද? කවදාවත් එහෙම කොටන්නේ නැහැ. එහෙම කොටන්නේ නැහැ. එහෙම කොටලා තියනවා නම් නැහැ එහෙම කොටලා එහෙම අපිට පේන්නේ නැහැ. දැන් කවදාවත් වංකනාසික තිස්ස කියලා සෙල්ලිපිවල නැහැ නේද? සෙල්ලිපි. එතකොට කෙනෙක් අහන්න පුළුවන් එහෙමනම් ඒ රජුරෝ වංකනාසික තිස්සද කියලා අඳුරගන්නේ කොහොමද කියලා. ඒකට මම උදාහරණ කියන්නම් කොහොමද කියලා. එතකොට රජවරු මොකද දනද කරන්නේ? එයා පෙනී හිටින්නේ තිස්ස. ගාමිණී තිස්ස කියලා පෙනී හිටිනවා. එතකොට ගාමිණී තිස්ස සෙල්ලිපියක් කොටනකොට කියනවා මගේ තාත්තා හවල් එක්කෙනා. හරි. මගේ සීයා හවල් එක්කෙනා. හරි. එතකොට අන්දරේ ගහන්න කියනවා මහරජ වහයේ පුත ගාමිණී තිස්ස කියලා කිව්වම මහරජ වහබගේ පුතා වූ ගාමිණී තිස්ස කොහොම අපි දන්නවා මේ වංශ කතාවේ ඉන්න වංකනාසික තිස්ස තමයි මේ ඉන්නේ කියන එක. ඉතින් ඒ නිසා අපට රජවරු හඳුනා ගැනීම ඒතරම් අපහසුතාවකටපත් වෙන්නේ නැහැ. එතකොට නුවන් මේ වංකනාසික තිස්ස රජතුමා මේ ගැන කියනකොට ඊට විශේෂ දෙයක් කියන්න තියෙනවා. අපි මේ රජ පෙළපත සම්බන්ධයෙන් කියනකොට
අපි පහු ඒ අර වසබ රජතුමා ගැන කියනකොට අපි සඳහන් කරා මතකයි නේද අර යසලාලක තිස්ස රජතුමාගෙන් රාජ්‍ය පැහැර ගන්නවානේ සුභ සභ කියලා තමයි මේ සෙල්ලිපිවල තියෙන සභ රජු කියලා. අපි සුභ රජුරෝ කියලා කියන්නේ සුභ සහ යස කියලා නේ කියන්නේ. නමුත් සෙල්ලිපිවල තියෙන සභ රජ කියලා. එතකොට මේ සභ වසබ විසින් මාලිගා භූමියේම ඝාතනය කරනවායි කියලා අපි ඉතිහාසයේ සටහන් වෙනවායි කියලා කියනවානේ. ඒ කියන්නේ වසබ විසින් සභ ඝාතනය කළා. මේ සභ ඝාතනය කරන වෙලාවේ සභට හිටිය දියණියක් සභ මේ වසබ ගේ මේ ක්‍රියාවලිය වසබ බලවත් වෙන ආකාරය දැක්කම සභ කිසියම් සූදානමක් වුණයි කියලා පේනවා වංශ කතා කියන දේ හැටියට. මොකද ඒ සූදානම සභ විසින් ඇයගේ දියණිය කුඩා දියණිය බාර කළා උළු අඩුවෙකුට. ඒ කියන්නේ ඔහුගේ මිත්‍ර උළු අඩුවෙකුට. ඉතින් උළු අඩු කියලා කිව්වට මං හිතන්නේ ඔහු අපේ භාෂාවෙන් කියනවා නම් වාස්තු විද්‍යා ශිල්පීක ආකිටෙක් කෙනෙක්. එතකොට ඒ රජුරංගේ මිත්‍රයෙක්. ඉතින් ඒ උළු අඩුවට මේ කියන්නේ ගඩොල් වලින් එහෙම වැඩ කරන නිසා උළු අඩු කියලා කියන්නේ. එතකොට එයා මේ ඉතින් රජෙක් උළු අඩුවෙක් කියන්නේ ගඩොල් කපන එක කෙනෙකුට දුව බාර දෙන්නේ නැහැ නේ ආරක්ෂාවට. සහනිත් එක නියම් ඒක බැලූ බැලමට රජ රජගොල්ලන්ගේ මිත්‍රෝ ඉන්නවාද ගඩොල් කපන අය කියලත් එකපාරටම හිතනවානේ. ඉතින් ඒ උළු අඩු කියන වචනයෙන් එතන අදහස් කරලා තියෙන්නේ මේ වාස්තු විද්‍යා ශිල්පියෙක් වෙන්න ඕන. එතකොට මේ වාස්තු විද්‍යා ශිල්පියාට මේ කුඩා දියණිය බාර දෙනවා සබ. බාර දුන්නාම ඒ එතෙන් පටන් මේ කුමරිය හැදී වැඩෙන්නේ මේ අර වාස්තු විද්‍යා ශිල්පියා ළඟ. එහෙම නැත්නම් වංශ කතා කියන හැටියට උළු අඩුව ළඟ. එතකොට මේක කවුරුත් දන්නේ නැහැ මේ මේ වෙච්ච ප්‍රවෘත්තිය. කොහොම හරි සබ ඝාතනය වෙනවා. ඊට පස්සේ වංකනාසික තිස්ස මේ සබ ඝාතනය වෙනවා. ඝාතනය වෙලා වසබ පාලනය ගෙනියනවා. ඊට පස්සේ වසබ අවුරුදු 44ක් පාලනය ගෙනියලා ඊට පස්සේ වංකනාසික තිස්ස තමයි බලයට පත් වෙන්නේ. නමුත් අපිට පේනවා මේ වංකනාසික තිස්සගේ බලයට පත්වීම හරි අස්ථාවර පසුබිමක සිද්ධ වෙන දෙයක් කියලා. මොකද ඔහුගේ රාජ්‍ය කාලය අවුරුදු 3යි. එතකොට පාලකෙක් අවුරුදු 3ක් පාලනය කරනවා කියලා කියන්නේ ඒක ඒ තරම්ම ඒ කාලේ හැටියට ශක්තිමත් පාලනයක් හැටියට අපිට පෙන්වන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේකේ තවත් කාරණයක් තියෙනවා. වංකනාසික තිස්ස ට කුමාරියක් පාවා දෙන්න සරණ පාවා දෙන්න කුමාරියක් හොයන වෙලාවේ මේ මේ වසබ රජතුමාට දැනගන්න ලැබෙනවා මේ අර උළු අඩුවා ගාව රූපත් කුමරියක් ඉන්නවායි කියලා දැකලා ඒක ඇවතුම් පැවතුම් දැකලා ආරංචි වෙලා ඒක සොයලා බැලුවට පස්සේ ඒ උළු අඩුවා ඒ වාස්තු ශිල්පියා රජුරන්ට කියනවා මේ කවුරුත් නෙමෙයි මේ ඔබ අතින් මියගිය සබ රජුරුවන්ගේ දියණියයි කියලා. එතකොට සමහර විට මේ කතා මේ 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 සරණ බන්ධනය සාධාරණීකරණය කිරීම හෝ ඊට නෛතික භාවයක් ලබා දීම සම්බන්ධයෙන් හෝ නිර්මිත කතා ප්‍රවෘත්තියක් වෙන්නත් ඉඩකඩ තියෙනවා. කෙසේ හෝ අවසාන විග්‍රහයේදී අපිට කියන්න තියෙන්නේ සබගේ දියණියක් තමයි වංකනාසික තිස්ස විවාහ කරගන්නේ. එතකොට විවාහ කරගෙන ඔහුට අවුරුදු 3යි පාලනය ගෙනියන්න පුළුවන් වුණේ. වංකනාසික තිස්සගෙන් පස්සේ ඔහුත් යම් යම් බෞද්ධ ආරාමවලට එහෙම යම් උදව් කළා. නමුත් ඔහු විසින් කරපු විශේෂ කටයුත්තක් අපිට පේන්නේ නැහැ. මේ නමුත් වංකනාසික තිස්සත් විසින් කරවපු සෙල්ලිපිත් එකක් දෙකක් තියෙනවා. එතකොට වංකනාසික තිස්ස අවුරුදු 3යි. ඔහුගේ අවුරුදු 3ක කාලය ඒ තරම් වැඩ කරන්න කාලයකුත් නෙමෙයි. මේ ඔහුගේ රාජ්‍ය පාලනය අවසන් වුණාම රාජ්‍ය බලයට පත් වෙන්නේ අර ඔහුගේ මේ සුභගේ දියණියනේ මේ බලයට පත් වෙන්නේ සුභගේ දියණියනේ සරණ පාවා ගන්න ගහපත් වෙන්නේ. ඊට පස්සේ වංකනාසික තිස්සගෙන් පස්සේ බලයට පත් වෙන්නේ ඔහුගේ පුතා ගජබා. වංකනාසික තිස්සගේ පුතා තමයි රාජ්‍ය බලයට පත් වෙන්නේ. ඔහු ක්‍රිස්තු වර්ෂයෙන් 114 ඉඳලා 136 වෙනකන් අවුරුදු 22ක් පාලනය කරනවා. එතකොට ගජබාහු රජතුමා අපි ඉතිහාසයේ හොඳට දන්න රජෙක් නේද? එතකොට මූද පලාගෙන ගිහිල්ලා ලොකු ලොකු රාජකාරි කරයි කියලා අපේ මතකයේ තියෙනවා.
දැන් ගජබාහුක මේ මේ ගජබාහු රජුරුවන්ගේ නම ගජබාහුක ගාමිණී අබේ මේ ගජබාහු කියන නම ඔහුට පටබැඳපු නමක් නෙමෙයි මොකද ශිලා ලේඛනවලත් ඔහුගේ නම ගයබාහු ගාමිණී අබේ කියලා ඉතා පැහැදිලියෙන් සඳහන් කරලා තියෙනවා ගජබාහුක කියලා කියන්නේ මේ හස්තීන්ගේ වැනි අත් ඇති ඒ කියන්නේ බලවත් රජෙක් ආ දැන් පරාක්‍රම බාහු කියලා කියන්නේ එතකොට බාහු දෙක වලින් තමයි පරාක්‍රමය පෙන්වුවේ එතකොට පාලනය පාලනය බොහොම හස්තීන් වගේ හස්තියෙක් වගේ පාලනය කරපු කෙනෙක් කියන අරුතෙන් තමයි මේ මේකේදී නමුත් ඔහුට උපතින්ම ඒ ගජබාහුක කියන නම ලැබෙන්න ඇති එතකොට මේ ගජබාහුක ගාමිණී අබය දැන් වංගනාසික තිස්සට රජ කරන්න හමුනේ අවුරුදු 3යි ඔහුට පස්සේ ගජබාහුක ගාමිණී අබේ රජ කරනවා. එතකොට ඔහු අවුරුදු 22ක් රජ කරනවා. එතකොට එහෙමනම් ඔහු බලවත් කියලා අපිට පේන ඔහුගේ පියාට වැඩි. එතකොට ගජබාහුක ගාමිණී අබේ රජුරෝ ඉතාම දැන් අපිට ඉතිහාසයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ අර ඔබ මතක් කරා වගේ නීල මහා යෝධයත් අරගෙන යගදාවකුත් අරගෙන ගොළු මොහොද දෙබෑ කරගෙන ඉන්දියාවට ගිහිල්ලා ඈ ගිහිල්ලා මිනිස්සු ඉල්ලගෙන සටන් කරලා එහෙම කතා 12000ක් අරන් ආවා මේ බැලි මිරිකල වතුර ගත්තා නිල මහයෝධයට කියලා හා ඉතින් එහෙම කතා අපිට තියෙන ඇත්තෙම මේ මහජනතාව අතරට ඒ කතා ඇවිල්ලා තියෙන්නේත් අපේ ඓතිහාසික ප්‍රවෘත්ති හරහාමයි අපි ඒක ඉදිරියට කතා කරමු ඊට කලින් අපි ගජ ඇත්තට මෙහෙම වුණාද කියන කතා කරන්න පුළුවන් නේ අපිට දැන් ගජබාහුක ගාමිණී අබේ රජතුමා ඊටම මැදිස්තව රජ කරපු කෙනෙක් බව අපිට පේනවා දැන් මේ වගේ දැන් රජ දැන් අපේ ඉතිහාසයේ අපි සාකච්ඡා කරනකොට රජවරුන් අරක කළා මේක කළා කියලා කියලා ඊට පස්සේ එක්කෝ අපි රජවරු සුදු පැත්තට දානවා එහෙම නැත්නම් කළු පැත්තට දානවා මෙයා කළු රජෙක් මෙයා සුදු රජෙක් එහෙම නැතුව අපිට යම්කිසි සන්දර්භීය ආකාරයකට ඒ කියන්නේ සමකාලීන සමාජයේ තිබුණු වෙනත් කරුණුත් එක්ක පසුබිමක් හදලා ඒ එහෙම කැන්වස් එකක් හදලා ඒ කැන්වසේ මත මේ චරිත ස්ථාපනය කරලා මේ මේ පාලකයන් මෙහෙම හැසුරුනේ ඇයි කියන එක පිළිබඳව අපට අර්ථ නිරූපණයක් කරන්න පුළුවන් නම් මම හිතනවා මේ ඓතිහාසික චරිතවලට කිසියම් සාධාරණයක් ඉෂ්ට වෙනවයි කියලා. එතකොට දැන් ගජබාහුක ගාමිණී අබේ රජතුමා ගැනත් අපි කරන්න තියෙන්නේ අපි ඔහු ඉතා විශේෂ රජෙක්. දැන් ඔහුට පූර්වාදර්ශය සපයන්නේ ඔහුගේ සීයා වෙන්න පුළුවන්. ඔහුගේ සීයා වසභ රජතුමා. හරි. වසභ ඉතාම බලපෑමක් ඇති කරපු පාලකෙක්. එතකොට ගජබාහුත් අවුරුදු 24ක් 22ක් පාලනය කරන්න. ඔහුට පුළුවන් වෙන්නේ ඒ පරමාදර්ශය අනුව ගිය නිසා වෙන්න පුළුවන්. දැන් මම මෙහෙම කියන්න හේතුව තමයි ගජබාහු රජුරෝ මහා විහාරයටත් උදව් කළා. මහා විහාරයට උදව් කරපු බවට මහා විහාරයට කහවණු ලක්ෂයක් වේදම් කරලා භූමියක් පවරා දීපු ආකාරය පිළිබඳව වංශ කතාවල සඳහන් වෙනවා. ඒ වගේම ඔහු අබේගිරියටත් උදව් කළා. ඒතර බොහෝම සමතුලිත ආකාරයක. දෙපැත්තටම උදව් කළා. දෙපැත්තටම උදව් කළා. ඒ කියන්නේ මේ සමාජයේ පවත්වාගෙන යන්න නම් මේ ආගමික දාර්ශනික අදහස් ප්‍රචාරය කරන හැම ආයතනයකටම සමසේ උදව් කිරීම. ඒ කියන්නේ ජිහාඩ් යුද්ධ ඇති වෙන්න ඉඩ සලසන්නේ නැතුව ආගමික ආර්ථයකින් ගැටුම් ඇතිකරන්න උදව් කරන්නේ නැතුව සමසිතින් මේ සියලුම ආගමික දර්ශනවලට උදව් කිරීම යුක්තිසහගතයි කියන ස්ථාවරයේ ගජබා රජුරු හිටපු බව අපිට පේනවා මහා විහාරයටත් එතුමා උදව් කළා අබේගිරි විහාරයටත් උදව් කළා නමුත් අපිට මෙහිදී පේනවා ටිකක් අබේගිරියට වැඩිපුර උදව් කරා කියලා පේනවා මොකද මේ ඒ උතුමා විසින් කළ දේ අබේගිරියේ තියෙන වාහල් කඩ ඒ කියන්නේ චෛත්‍ය හතර පැත්තේ තියෙනවනේ අර ගේට්ටු හතරක් වගේ ඒකට කියන ආයක කියලා මේ ආයක එහෙම නැත්නම් වාහල් කඩ හතරම ඉදිකරෙව්වේ ගජබාහුක ගාමිණී අබේ රජතුමා. ඒ විතරක් නෙමෙයි ඔහු මේ ගාමිණී තිස්ස කියන වැව හදලා මේ වැව නුවන් අබේගිරි විහාරයට පූජා කළා. ඒ කියන්නේ වැව පූජා කළා කියන්නේ වැවේ ආදායම අය කර ගැනීම කළේ
පන්සල. දැන් එතකොට දැන් අපි දන්නවා මහාවිහාරයට උදව් කරයි කියලා කියන එක අපි කොහොමද වළංගු කරන්නේ. දැන් අපිට පේනවා රුවන්වැලි සෑයේ අයිති මහාවිහාරයට. රුවන්වැලි සෑයේ තිබිලා පෝරු ලිපියක් හම්බුණා සෙල් ලිපියක් මේ ගජබාහුක ගාමිණී අබේ රජුරෝ කරවපු. මේ ගජබාහුක ගාමිණී අබේ රජුරෝ රුවන්වැලි මහාවිහාරයට උදව් කරයි කියලා තියෙන ප්‍රධාන සාක්ෂියක් තමයි මේ රුවන්වැලි සෑයෙන් හම්බෙලා තිබෙන මේ සෙල් ලිපිය. ඒ සෙල් ලිපියේ ඔහු කියනවා ඔහුගේ අනන්‍යතාව ඔහු ඉතා පැහැදිලිව පෙන්නුම් කරනවා. පෙන්නුම් කරන්නේ කොහොමද ඔහු කියනවා ඒ රුවන්වැලි සෑයේ සෙල් ලිපියේ පෝරු ලිපිය පටන් ගන්නෙම වහබ රජහ මරුමණක. වහබ රජහ මරුමණක තිස මහරජ පුති. මහරජ ගයබහු ගමිනි අබය දකිණි අරබ විහර කරය. ඔන්න දැන් අපේ ශ්‍රාවකීන්ට දැනගන්න පුළුවන් ඒ කාලේ භාෂාව කොහොමද කියලා සෙල් ලිපිවල තිබිච්ච. ලියවිච්ච භාෂාව. ලියවිච්ච භාෂාව. කතා කරන භාෂාව මීට වෙනස් වෙනවා. හරි. මේක ටිකක් සංවිධිතයිනේ. ආ ව්‍යාකරණය ආරක්ෂා කරගෙන ලියන එකක්. ඒතර මේ සෙල් ලිපි ගජබාහු ගාමිණී අබේ කරවල තියෙන්නේ රුවන්වැලි සෑයට. රුවන්වැලි සෑයේ අයිති මහාවිහාරයට. හරි. එතකොට එයා කියනවා දැන් බලන්න අර මේ මේ ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ රාජ්‍යත්වයට තියෙන උරුමය ඒගොල්ලෝ ප්‍රකාශ කරන්නේ කොහොමද මේ සෙල් ලිපියේ පටන් මේ සෙල් ලිපිය කරවන්නේ ගජබාහු රජුරු. හැබැයි සෙල් ලිපියේ පටන් ගන්නෙ සීයාගේ නම කියලා. වහබ රජහ මරුමණක. වසබ රජුරුවන්ගේ මුණුපුරා වූද තිස මහරජහ පුති. තිස්ස මහරජුරුවන්ගේ පුතා වූද කවුද මේ තිස්ස මහරජුරු වංකනාසක. තිස මහරජහ පුති ගයබහු ගමි මහරජ ගයබහු ගමිනි අබය. මහරජා වූ ගජබාහුක ගාමිණී අබේ රජුරෝ දකිණි අබය අරබ විහර කරය. දක්ෂිණ ආරාම විහාරය කෙරෙව්වා. එතකොට කොහටද මේ කෙරෙව්වේ මහවිහාර රුවන්වැලි සෑයට. රුවන්වැලි සෑය අයිති මහවිහාරයට. එතකොට රජුරෝ ඒක කරලා ඉතාම දර්ශනීය අකුරු වලින් ලියලා තියෙන පෝරු ලිපියක් අපි ඒක පෙන්නමු අපේ ජනතා අපේ හිතවත් ශ්‍රාවකීන්ට. ඉතාම හොඳින් හොඳ පුහුණු ශිල්පියෙක් තමයි මේ සෙල් ලිපිය කොටවලා තියෙන්නේ. නගරේ හිටපු දක්ෂ සෙල් ලිපි කරුවෙක් වෙන්න ඇති. ඒක දීපු ඒ විහාර දීලා ඊට පස්සේ දීපු දීමනා හැමත් තියෙනවා. ඒතර මහා විහාරයට ගජබහු රජුරෝ උදව් කරයි කියන එක සක්සුදක්සේ පැහැදිලි දෙයක්. ඒ සෙල් ලිපිය හැම කොටලම තියෙන නිසා. ඊළඟට අබේගිරියට උදව් කරපු එක ගැනත් අපිට පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඒවත් හුඟක් සෙල් ලිපිවල සඳහන් කළා තියෙනවා රජුරු කරපුවා. දැන් ඔය රතන ප්‍රාසාද කියලා ගොඩනැගිල්ලක් තියෙනවා අනුරාධපුරේ. රතන ප්‍රාසාදයේ තියෙනවත් සෙල් ලිපියක්. ඒ සෙල් ලිපියත් ගජබහ විසින් කරවලා තියෙන්නේ. පාළු මැකිච්චාව කියලා ප්‍රදේ අනුරාධපුරේ තියෙන ප්‍රදේශයක්. පාළු මැකිච්චාවෙනුත් හොයාගෙන තියෙනවා ගජබහක ගාමිණී අබේ රජුරුවන්ගේ මේ වැවක්. දැන් අබේගිරියට උදව් කරයි කියන එක ඔය රතන ප්‍රාසාද ලිපියෙන් අපිට ඉතාම පැහැදිලිවම කියන්න පුළුවන්. මොකද ඒ කාලේ ඔය අබේගිරි හැඳින්වුවේ උත්තර මහා චෛත්‍ය කියලා. එතකොට මේ රතන ප්‍රාසාද ලිපියේ රජුරෝ කියනවා මෙන්න මෙහෙම. මහරජ වහබය පුත තිස මහරජ පුත මහරජ ගමිනි අබය නිල රජය විලගමක වවි උත්තර මහා චෙතෙහි සවන කොතුරු කොටු දිනි. වසබ රජුරුවන්ගේ තිස්ස රජුරුවන්ගේ පුතා වූ ගජබාහුක ගාමිණී අබේ රජුරෝ මේ නිලරායජිය කියන ස්ථානයේ තියෙන විලගමේ වැව උත්තර මහා විහාරයට දෙනවා ස්වර්ණ කොතලෙන් අතපැමක් කළා. ඒතර දැන් උත්තර මහා චෙත කියන්නේ මොකද්ද? අබේගිරි චෛත්‍ය. එතකොට එහෙමනම් මහා විහාරයට ආධාර කරපු බවත් අපිට ශිලාලේඛනයේ පේනවා. ඒ වගේම ඔහු අබේගිරියටත් උදව් කරපු බව අපිට ශිලාලේඛනයේ පේනවා. එහෙමනම් දැන් අපි දන්නවා මහසෙන් රජුරෝ එහෙම නෙවෙයි. මහසෙන් රජුරෝ එක පැත්තක් ගත්තා. නමුත් ගජබාහුක ගාමිණී අබේ රජුරෝ මහා විහාරයටත් උදව් කළා. ඒ වගේ මේ වෙනකොට ජේතවනේ ඉදි කළ තිබුණේ නැහැ නේ. ගජබාහු ගාමිණී අබේ රජුරෝ අබේගිරියටත් උදව් කරා. එහෙනම් අපිට පේනවා මේ නගරයේ සහ රටේ තිබුණු මේ දාර්ශනික ආගමික සංස්ථා දෙකටම උදව් කළා සමසේ වැඩ කටයුතු කරන්න ඔහු ක්‍රියා කරපු බව. අපි විරාමයට යනවා. විරාමය පස්සේ නැවතත් අන්ලිමිටඩ් හිස්ට්‍රි වැඩසටහනත් සමග අපි බලන් ඉන්න අයට ආරාධනා කරනවා අද වැඩසටහනේ තුන්වෙනි කොටසට මෙතනින් යන්න.